දැන් හඳුන්වා දෙන ඩෙන්ඩෙක් හැන්ඩි සේදුම් වාර 8යි කුංචි රුපියල් 50යි ඌ හිතාගෙන ඉන්නේ ඌ මේ ගමේ ඒ දන්තයා කියලා හෙට රාත්‍රී 7ට ස්වර්ණවාහිනියෙන් වල වෙට්ටුවා නරකයා නරකයේම ඉන්නකොට ඔය හොඳයි කියන මිනිස්සු උට පුළුවන් තරම් අපහාස කරනවා संबंध कर एक लंग हों तो मगर टेकिए निकला, देंगे तुम्हें क्या करें ना? हरी तुम अभी भरम को, मनोदय उन्हें मामा आप होना वही मिनिस्ट्री पास से अन्ने, एंगोलो करबु वैराद्ध पिली आ रखे ना, एक अट समाव आ रखे ना आवत मंग आप हो बार करनो। है भाई तुम आप अच्छी, सारा सात्तु के चरिते करने वाला गमे मिनिस्ट्री द मुकदी थिंग हेमदाम गमे मिनीसु सराव दक्के रस्ते अदुकार कसिपुकार एक विधियरनी युनाट सरालव बालिम संबंध करगांड गियाम अपी हेल्लु वेनो हरी हरी अपी बालम को मटनांग है भाई लोकु विश्वास अत्ती ना सरापो वे कियला Glow and handsome. ये ती multivitamin सा UV filters देगुने किन वैदी दीप्तिया क्लबादे. उन्हें क्या नहीं थान? हीरो किरणीन आरक्षा करगा. ये तरी दांग office वेट कराने वासी दायक तुम anytime data package. Then dialogue home broadband within. कार की अन्य ඔබව බලකන් වන්න 100%ක් සූදානම් ලිස්ට් මෝල්ඩ් රුපියල් ට්‍රිලියන 3ක වක්කමකින් අප සවිමත් ලංකා බැංකුව ජාතියේ මහා පාණ්ඩම
යජමාන් ඔන්න අදත් අපි සුපුරුදු ලෙස කඩේ විවෘත කරනවා මේ යන විදියට දවසින් දවස අපිට හොල්මන් දකින්න ලැබෙනවා අද ලැබෙන හොල්මන මොකක් වගේ කියලා නුඹ හිතන්නේ සෙල්ලම් සෙල්ලම් මේ දවස්වල සෙල්ලම් බලන්න ලැබෙන්නේ කුකුලා මුදලාලිගේ ඡන්ද සෙල්ලම් අනිත් එක තමයි සරාගේ පලිගැනීම දවසින් දවස අපේ ජීවිතවලට එක එක සිද්ධි එකතු වෙනවා පෙලක් සිද්ධි හොඳයි පෙලක් සිද්ධි නරකයි නරකයි අපි ඔය සිද්ධි නිසා hina වෙනවා අඬනවා ගහ වෙන ගන්නවා මිනි මරා ගන්නවා දවසින් දවස ඔය සිද්ධි යටපත් වෙලා අලුත් ඒවා උඩට එනවා අන්තිමට ඔක්කොම අතීතයට එක්කහුව වෙලා අපිත් එක්කලා මැරිලා යනවා අපි මහ ලොකුවට ගත්ත සමහර දේවල් ගැන කල්පනා කරනකොට අපිටම hina යනවා ඕක තේරුම් නොගන්න අපි මිනිස්සුන්ට වෛර කර කර ගහ මරාගෙන ඊරිසියා කර කර අපේ මේ කෙටි ජීවිත නාස්ති කරගන්නවා බලාගෙන යනකොට මේ මිනිස්සු පව්වෝයි අදසේ වසකට වැඩි ජනතා විශ්වාසය නව සංයෝගයේ රයිනු රූෆින් සහ සීලින් ෂීට් රෝස සුවඳ තවත් තිකු කලක් රැඳෙන්න ඩබල් පර්ෆියුම් ලුක් සමගින් එන නව සන්ලයිට් රෝස් අර වැට ළඟ ගහේ පොල් හොඳටම පැහිලා කාට හරි කියලා කඩව ගත්තොත් හොඳයි නේද හරි මම ඒකත් බලන්නම්කෝ මම දැන් කුඹරට ගිහිල්ලා මුතියන්සේ හම්බෙලා පන්සලට යන්නේ ළමයින් ටිකට කෙලිම පන්සලට යන්න කියලා දැන් සම්බලා මොකද කියන්න හදන්නේ ඔයා මගේ බිම් ප්‍රවේණිය ලැබුණ නැත්තම් මං කුඹර පවර ගන්නවා කියනවා මුදියන්සේට කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් වුණත් මුදියන්සේගේ පුතා අරියාදුවට ඉද දන්නේ නැහැ එහෙම ඉතින් අරියාදුවට ආවයි කියලා අපිට එංගලන්ට යටත් වෙන්නත් බෑනි කුසුමලතා අනේ මං දන්නා මේ තියෙන ප්‍රශ්න මදිවට ප්‍රශ්න නම් ඇති කරගන්න එපා ප්‍රශ්නයක් ඇති වෙන්නේ එංගොල්ලෝ අසාධාරණ විදිහට තීරණ ගන්න ගියොත් නේ ඒකට ඉතින් මේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවනේ එහෙම වුණොත් නීති මාර්ගෙන් ගිහිල්ලා මං ඒක පවර ගන්නවා හරි පවර ගත්ත කියමුකෝ ඊට පස්සේ ඔයා මොකද්ද කරන්නේ හරි ඉතින් අපි දැම්ම මේවා ගැන හිතන්න ඕනේ නැහැ අපි එන විදිහට බලමුකෝ මොකද්ද කරන්න පුළුවන් කියලා රාණ්ඩු සරුවල ඇති කරගන්න නැතුව ඕන දෙයක් බේරගෙන ඉන්න හරි මේ මමත් ටිකක් පරක්කු වෙන හින්දා ළමයින්ට කියන්න පරක්කු නොවී පන්සලට යන්න කියලා හා මං ගිහින් එන්න හා පරිස්සමෙන් ශක්තිය ජන ශක්ති ලයිෆ් නෝ කියුබ් එකක් මික්ස් කරලා හදමු අලු කෙසෙල් ෆ්‍රයිඩ් රයිස් කුකුල් කුකුල් කොටුවකට පයින්ට දැන් දවාලේනේ මු කොහෙද යන්න ඇත්තේ නාන්න ගියා වෙන්න බැරිද නාන්න ඔව් ඔය දිහෙන් වෙන්නත් පුළුවන් කඩේ ගියා වෙන්න බැරිද කඩේ ඔය ගියා තුන් මෙතන නෑනේ අපේ හාමුදුරනේ
හොඳරෝනි. සුපත් වේවා. සුපත් වේවා. සුද්දා. පොඩ්ඩක් බලලා ගන්න. මේ ළමයි කොහෙද ගියේ? මේ කණ්ඩ මොනාරි හොයා ගන්න කියලා ගියා හඳුරෝනි. අර කලුණොන් නැන්ද මඤ්ඤොක්ක වගේ ඇතිබිලා දුන්නා. බලාඩෙන්ගෙකුත් කඩා ගන්න කිව්වා. රාලාමි. අපේ හඳුරෝනි. සරා ළමයි කොහෙද යන්න ඇත්තේ? නෑ මම මේ සාදු. එන්න වාඩි වෙන්න. ඉතින් ළමයිනේ. ඉතින් කියන්නේ හැමදෙරුනේ අපිට කෝඩේ තමයි ඉතින්. මේ දස් ටිකේ මිස් පිටාලේ බඩ ගාපු නිසා ඉතින් මුකුත්ම කරගන්න බැරි වුණා. ඒත් ඉතින් ඔය ගමේ මක්කර ඉස්තරක් දාලා කණ්ඩායමක් කර කරගත්තා. තව මේ මිටියන ඉතින් අනාතයි. තව මේ ඉතින් ඔක්කොම සල්ලිනේ. සරා ළමයි. කොහොමද දැන් ඔය ළමයාගේ අසනීප තත්ත්වේ? දැන් නම් එහෙමට අමාරුවක් නෑ හඳුරන්නේ. ඔය හිටපු ගමන් ඉතින් මේ දරුණු ඔළුව ගැක්කුමක් වගේයක් නම් එනවා. එච්චරයි ඉතින්. මේ දොස්තර මහත්තයා බලන්න වෙයි තව පාරක්. මේ බේත් එක එහෙම හරියට බොනෝනේ? ඔව් ඔව්. බේත් එක නම් බොනෝ. ඔය ළමයින්ට වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්නම් මොකද හාමුදුරුවනේ අපේ මුළු ජීවිතේම ප්‍රශ්නයක් තමයි. ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නේ එක තැනක විතරයි. අනේ ඒක කොයිද හාමුදුරුවනේ? කනත්තේ. ඒකේ නිදාගෙන ඉන්න මිනිසුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන මිනිසුන්ට තමයි ප්‍රශ්න තියෙන්නේ. ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියන එක තමයි. ඒවා කලමනාකරණය කරනවා කියන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. දැන් නම් ඉතින් ජීවත් වෙන්නෙත් මොකටද කියලා හිතලා තියෙන්නේ? පන්සලට ඇවිල්ලා බණ ටිකක් අහන්න. අපේ බුදුහාඳුරෝ ඔය හැම ප්‍රශ්නයකටම ලස්සනට උත්තර දීලා තිනවා. අපි වෙලාවක ඉන්නම් හාමුදුරුවනේ. දැන් කොහොමද ළමයිනේ අර මාස්ටර්ගේ නාට්‍ය තත්පේ? හා අපි නාට්‍යෙම පෙන්වන්නේ හාමුදුරුවනේ. මට මාස්ටර් මහත්තයා කිව්වා. මං හිතුවා ඔය ළමයි එකේ හැටි ගණන් ගන්න එකක් නැහැ කියලා. තාත්තා කෙනෙක් තරවටු කරන්නේ අහිතකින් නෙවෙයිනේ. ළමයි හැඩගස්ස ගන්නනේ. අනේ මන් දන්නේ නැහැ හාමුදුරුවනේ. හොඳයි. බලලා සුදුසක් කරන්නකෝ. කිරිපුතා. ඔය ළමෙන්ට සීනි තේ කොළ එහෙම තියනවද? තිබුණා හාමුදුරුවනේ. ආ. එහෙනම් කහට එකක් දාන්නකෝ. මේ රාලාමිටත් එක්ක දාන්න. මට එපා අපේ හාමුදුරුවනේ. මේ කහටද වෙන මුකුත් නෙමෙයිනේ. මේ කිරිපුතා. මට සීනි හැඳි භාගයක් දාන්න. හරි හාමුදුරුවනේ. ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩ. එක එක්කෙනාගේ පදම වෙනස්. මැලිබන් තේ ගෙදර පදමට තේ. කොහොමද මාලන් මහත්තයෝ දැන් තත්ත්වේ? තත්ත්වේ? What is the meaning of the තත්ත්වේ? නෑ මං කිව්වේ මේ අපේ කුකුල ලකුණ මුදලාලිගේ දේශපාලන තත්ත්වය. මාලන් මහත්තයා නම් මුදලාලට සහයෝගය දෙනවා ඇතිනේ. නෑ මුදලාලි. මට ඔය පොලිටික්ස් කියන සබ්ජෙක්ට් එක ඇත්තමයි දිරවන්නෙම නෑ. ඒ වුණාට දැන් කලාකාරයෝ යන්නේ දිගටම දේශපාලනයට. ඔව් ඉතින් ඒගොල්ලෝ ගියපුවාවේ. මම නම් යන්නේ මොකද මම කැමති නෑ මුදලාලි යූස් වෙන්න. යූස්? යූස් කියව මහත්තයෝ. යූස් කියන්නේ යූස්. ආ යූස්.
not juice. එක use. ඒ කියන්නේ මුදලාලි පාවිච්චි කරනවා කියලා කියන්නේ හරියටම කිව්වොත් නිකන් shoe brush එකක් වගේ. අපිට තියෙන්නේ කෙඳි ගෙවෙන කම්ම shoe brush එකකින් ඒගොල්ලන්ගේ සපත්තු පොලිෂ් කරන්න. අපේ මහන්සියෙන් අපේ ටොක්ස් වලින් අපේ නෝන්ඩියෙන් අපි ඒගොල්ලන්ගේ shoe එක brush කරනකොට ඒ shoe එක ටින්ටින් ගාලා දිලිසෙනවා. මොකද මහත්තයෝ නෝන්ඩිය කිව්වේ? Listen to me, be careful, Mr. Mudalali. Right? කලාකාරයෙක් දේශපාලකයෙක්ට කඩේ යනවා කියලා කියන්නේම හරි නෝන්ඩි වැඩක් නේ. ඔය කලාකාරයෝ දේශපාලකයන්ට කඩේ ගියාට කවම දාවකවත් ඔයා අහලා තියෙනවද දේශපාලකයෙක් කලාකාරයෙක්ට කඩේ යනවා? නෑනේ නේ. නෑනේ නේ. නෑ 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 නෑ. මන් දැකලා නෑ. ඒක හරියට මුදලාලි අර අපි හින්දි සින්දු වලට නැටුවට හින්දියෙන් අපේ සින්දු වලට නටන්නේ නැහැ වගේ තමයි. අපිට තියෙන ඉතින් අර බ්‍රෂ් එකෙන් ඒගොල්ලන්ගේ සපත්තු පොලිෂ් කර කර පොලිෂ් කර කර පොලිෂ් කර කර ඉන්නේ. අපේ බ්‍රෂ් එකේ කෙඳි ගෙවුනට පස්සේ ඒගොල්ලෝ අපේ බ්‍රෂ් එක ඩස්ට්බින් දාලා ඒගොල්ලෝ අලුත් බ්‍රෂ් එකක් ගන්නවා. අපි මොකටද මේ අපේ කෙඳි ගෙවා ගන්නේ? හා මේ ඔයාට දැන් මම කියුව එක මතකද? මොකද්ද කිව්වේ? ස්ට්‍රොං ප්ලේන්ටියක් දාන්න කියුව එක. ආ මට මතකයි. එනංග මතක තියෙන දේ කරන්න. මන් දානවා මන් දානවා. ගේට්ුවක් හදන විට සුපර්මෙන් වගේ නෝඩේ. මුතියන්සේ මගේ බිම්පංගුව නියම විදිහට ලැබුණ නැත්නම් මට සිද්ධ වෙනවා මේක ගොවි ජන මිනිස් සභාවට පැමිණිලි කරන්න. ඒ හැරෙන්න මට වෙන කරන්න නම් විකල්පයක් ඉතුරු වෙලා නැහැ මුතියන්සේ. ඒ වුණාට මාස්ටර් මහත්තයෝ මේක අවුරුදු ගානක් මම වැඩ කරපු කුඹුරනේ. ඉතින් ඒකම තමයි මුදියන්සේ මාත්මේ කියන්නේ. මම මේ කුඹුර මුදියන්සේට අඳේට කරන්න ඉඩ දුන්නේ මට ගොවිතැන් වැඩ බැරි නිසා නෙමෙයිනේ. මුදියන්සේක මෙච්චර කාලය සාධාරණව කරපු නිසානේ. මාස්ටර් මාස්ටර් මේක කරත් කරන්න වෙන්නේ පාඩුවට තමයි මාස්ටර්. මොන එකකටද පාඩුවට කරන්නේ? මේ නිකම් මේ බොරු නෙමෙයි කියන්නේ. මාස්ටර් බොරු නම් ගිහිල්ලා බලන්නකො අපේ V8 එක V8ක් තියෙනවද කියලා. අටුවට යන්නේ මොන එකකටද? මගේ බිම්පංගුවත් හරියට ගවන්න නැතුව කමතෙම තියාගෙන වී ටික පටවනකොට මේ මෙන්න මේක හොඳට අහගන්න. අඳ ගොවියට තියෙන කුඹුරේ අඳ අයිතිය විතරයි. කුඹුරේ අයිතිය තියෙන කුඹුරු හිමියට. මම පැමිණිල්ලක් කරොත් මගේ බිම් ප්‍රවේණිය හරියට ගවන්නේ නැහැ කියලා ඕගොල්ලන්ගේ අඳ අයිතිය හවස කරන්නත් විනිශ්චය මණ්ඩලයට බලයක් තියෙනවා. අනේ ඒ ටිකත් හොඳට මතක තියාගන්න. එතකොට කුඹුර නිකම්ම මගේනේ. මාස්ටර් ඒ වට නම් ටිකක් වෙලා යයි. මොකටද වෙලා යන්නේ? මාස්ටර් ඔයාලගේ අත්තල මුත්තල මේව කොල්ලකා ගත්තට මේව අපේ කුඹුරු. එහෙමනම් ඉතින් ඔප්පු tirappu ගෙනලා මට පෙන්නන්න අත්තල මුත්තලගේ කියලා. එතකොට මම පිළිගන්නා. ඒ වුණාට මේව අපේ ලේ උරුම. ඔප්පු tirappu ලේම අත්තල මුත්තලගේ ලේ වර්ගයක් ගැන කියවිලා නැහැ. ලොකු තකට වහපන්. මාස්ටර් මහත්තයෝ මේක අපි හැමිට කතා කරලා විසඳගමු. නෑ 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 මුදියන්සේ තව මොනවා විසඳගන්නද? මගේ බිම්පංගුව නියම විදියට ගෙවන්න. එහෙම නැත්නම් රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා. මම ඒ නීතියට අනුව වැඩ කරලා කුඹුර කරන්න පටන් ගන්නවා. එච්චරයි. හරි හරි බලමුකෝ කරන හැටි. මේ මුදියන්සේ. මේ ගනුදෙනුව තියෙන්නේ අපි දෙන්න අතරේනේ. මම කුඹුර දුන්නේ තමසෙට. රටේ නීතියට අනුව කුඹුර ආපහු මට බාර දෙන්න කියලා නියෝගයක් ආවොත් ඒක මට බාර දෙන එක තමසේගේ වගකීමක්. තමසේක ඒ විදිහට ඉෂ්ට කරයි කියලා මම විශ්වාස කරනවා. තේරුණාද? ඔය ඊයේ පෙරේද ඉපදිච්ච උන් එක මට කතාවක් නෑ. Long-lasting fragrances. Paya keep ekada warak active wala thuganda rapusada ereiva. Logan fresh blast ekak ready wen. Master metanda awilla. Ane puthe mata sama wenna. Oyala heta indan naatyere enna. Ehema kiyanne nae ne yako. Gila sama villanna ona. Maathyage katha nan harima wedagan. E unata prashnekata tiyenne baagita baagayak thirinne nathi ekai. ඔය දෙවේ තුන්දරත් එක නෙතබඩන උනලු යන්නේ ආ